ආයිබෝන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනාම දත් අපි අද කොටස වල වීඩියෝ මාලාවේ තවත් වීඩියෝක් සමග ඉතින් සුපුරුදු ලෙස මුල ආරම්භයේ දරා බලමු දිනවල සමස්ත නිවස ගැන අතරුණේ කොතනද කියලා ඒකක 5399.54ක් විදිහට තමයි දිනේ අවසානයේ සමස්ත නිවසක සටහන වෙන්නේ ඒ වගේම පෙරදිනට සාපේක්ෂව ඒකක 29.15ක ප්‍රමාණයකින් ඉහළ යෑමක් විදිහට තමයි අද දිනවල අපිට දැක් ගන්න ලැබෙන්නේ ඒ වගේම S&P SL 500 දශකයක් පෙරදිනට සාපේක්ෂව අද දිනේ අවසානයේදී ඉහළ ගියා අද දිනේ අවසානයේදීම දර්ශකය සටහන් වෙන්නේ ඒකක 2342.85ක් විදිහට ඒ වගේම පෙරදිනට සාපේක්ෂව ඒකක 28.09ක ප්‍රමාණයකින් ඉහළ යෑමක් විදිහට තමයි වාර්තා වෙන්නේ දැන් අපි අවධානයම කරමු අද දිනවල වාර්තා වෙන සමස්ත පිරටුම් ප්‍රමාණයට අද දිනවල රුපියල් මිලියන 2668.25ක පිරටුම් ප්‍රමාණයක් වාර්තා වෙනවා ඒ වගේම පෙරදිනට සාපේක්ෂව 14.8ක ප්‍රතිශතයක පසු කිසිමක් විදිහට තමයි අද දිනවල වාර්තා වෙන්නේ ඒ වගේම අද දිනවල දේශීය මිලදී ගැනම අපිට දැක් ගන්න පුළුවන් රුපියල් මිලියන 2591.7ක ප්‍රමාණයක ඒ වගේම පෙරදිනට සාපේක්ෂව 15.9ක ප්‍රතිශතයක පසු කිසිමක් විදිහට තමයි දින අවසානයේ සටහන් වෙන්නේ ඒ වගේම අද දිනවල දේශීය විකුණුම අපිට දැක් ගන්න පුළුවන් රුපියල් මිලියන 2379.12ක ප්‍රමාණයකින් ඒ වගේම පෙරදිනට සාපේක්ෂව 33ක ප්‍රතිශතයක ඉහළ යෑමක් තමයි පෙන්නුම් කරන්නේ අද දිනවල දැන් අවධානය කරමු විදේශීය මිලදී ගැන විසිර. අද දින තුල අපිට විදේශීය මිලදී ගැන වාර්තා වෙනවා රුපියල් මිලියන 76.55ක ප්‍රමාණයක්. ඒ වගේම පෙරදිනට සාපේක්ෂව 158.6ක ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි දින අවසානයේ සටහන් වෙන්නේ. ඒ වගේම අද දින තුල විදේශීය විකුණුම අපිට දැක් ගන්න පුළුවන් රුපියල් මිලියන 289.13ක ප්‍රමාණයක. ඒ වගේම පෙරදිනට සාපේක්ෂව 178.5ක ප්‍රතිශතයක පසු බැඳීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද දින තුල ශුද්ධ විදේශීය විකුණුම ප්‍රමාණයක් අපිට දැක් ගන්න ලැබෙන්නේ ඒ රුපියල් මිලියන 212.58ක ප්‍රමාණයක් විදිහට තමයි සටහන් වෙන්නේ දින අවසානයේදී. ඒ වගේම අද දින තුල ගනුදෙනු මුළු කොටස් ප්‍රමාණය ගැන කතා කරනකොට පෙරදිනට සාපේක්ෂව ඉහළ යෑම වර්ධනයක් පෙන්නුම් කරනවා 130.8ක ප්‍රතිශතයකින්. තරමක් අපි වෙන ප්‍රතිශතයක් අද දින තුල ගනුදෙනු මුළු කොටස් ප්‍රමාණය පෙන්නුම් කරන්නේ පෙරදිනට සාපේක්ෂව අපි පෙන්න ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා ගනුදෙනු මුළු කොටස් ප්‍රමාණය. ඒ වගේම අද දින තුල සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය ඉහළ යෑමක් පෙන්නුම් කරනවා පෙරදිනට සාපේක්ෂව 112.6ක ප්‍රතිශතයකින්. ඉතින් අපි නැවතත් මේ දතු දෙස හැරිලා බැලුවොත් මුලින්ම එහෙම නැත්නම් පළිනේටම අපි අවධානය යොමු වෙන්නේ අද දින තුල සමස්ත පිරවටුම් ප්‍රමාණයට. පසුබැසීමක් පෙන්නුම් කරනවා පෙරදිනට සාපේක්ෂව. නමුත් ඒක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද ඊයේ දින එහෙම නැත්නම් බදාදා දිනේදී කොටස් වෙනකල් අපි දැක්කේ සමස්ත නිවාසයේ ෂණික උච්චාවචනයක් ඇත්තරම විශේෂයෙන්ම දේශීය ආයෝජක මානසිකත්වය බෙහෙවින් ධනාත්මක වුණ දිනයක් ඊයේ දිනේ. ඉතින් අපි දැක්කා ඒකක 50ටත් වඩා සමස්ත නිවාසයේ ඇප්‍රීෂিয়েට් වෙනවා. එහෙම නැත්නම් පෙරදිනට සාපේක්ෂව ඉහළ යනවා. ඉතින් ඒ වගේ දිනයකදී අපිට ඇත්තරම බලාපොරොත්තු වෙන්න පුළුවන් එවැනි පිරිවටමක් ඊයේ දිනේ රුපියල් බිලියන 3කට වැඩි පිරිවටුම් ප්‍රමාණයක් වාර්තා වුණා. අද දිනේදී ඊට අඩු ප්‍රමාණයක් තමයි වාර්තා වෙන පිරිවටුම් ප්‍රමාණය. නමුත් පෙර දිනවලට සාපේක්ෂව එහෙම නැත්නම් පසුගිය දින කීපේ පිරිවටුම් ප්‍රමාණය එක සසඳද්දී ඇත්තර මේ පිරිවටුම් ප්‍රමාණය කැපිපෙන වෙනසක් පෙන්නුම් කරන පිරිවටුම් ප්‍රමාණයක්. මොකද බිලියන 2.5කට වැඩි ප්‍රමාණයක් අද දින තුල වාර්තා වෙනවා දින අවසානයේදී ගනුදෙනු වල. ඉතින් ඒක පළවෙනි කාරණේ. අනික් කාරණේ තමයි කැපිපෙන ලෙස අද දිනවල දේශීය විකුණුම වැඩි වෙලා තියෙනවා. ඇත්තරම ඊයේ දිනේදී අපි දැක්කා කැපිපෙන ලෙස විදේශීය විකුණුම වැඩි වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව උනේ දේශීය මිලදී ගැනීම පෙරදිනට සාපේක්ෂව කැපිපෙන ලෙස වැඩි වෙලා තියෙන නිසා. නමුත් අද දිනේදී දේශීය මිලදී ගැනීම වලට වඩා දේශීය විකුණුම වලට තමයි ප්‍රසංග වල ඩොමිනන්ට් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මුල් තැනක් අරන් තියෙන්නේ. එම නිසා අද දිනේ තුල විදේශීය විකුණුම වල පසුබැසීමක් පෙන්නුම් කරනවා පෙරදිනට සාපේක්ෂව. මේක ඇත්තටම චක්‍රයක් කියන්නේ දේශීය මිලදී ගැනීම වැඩි වෙනකොට ඒ වැඩි වෙන ප්‍රමාණයට දේශීය විකුණුම් ප්‍රමාණය වැඩි වෙද්දී ඊට සාපේක්ෂව විදේශීය මිලදී ගැනීම වැඩි වෙනවා. නමුත් මෙතනදී ඇත්තටම විදේශීය මිලදී ගැනීම කැපිපෙන ලෙස වැඩි වෙලා නැහැ. බොහොම සුළු ප්‍රමාණයකින් තමයි පෙරදිනට සාපේක්ෂව වැඩි වෙලා තියෙන්නේ. මොකද මම එහෙම කියන්නේ හේතුව අර මිලදී ගැනීම ප්‍රමාණය ඇත්තටම බොහොම අඩු ප්‍රමාණයකින් අද විතරක් නෙමෙයි අපිට සුපුරුදු ලෙස අපිට දැක් ගන්න ලැබුණේ ඒ රටාවම තමයි විදේශීය මිලදී ගැනීම වල විශේෂයෙන්. ඒ වගේම අනික් කාරණේ කැපිපෙන ලෙස අද දින තුල වැඩි වෙලා තියෙනවා ගනුදෙනුන මුළු කොටස් ප්‍රමාණය පෙරදිනට සාපේක්ෂව. ඒකත් ඇත්තරම සමස්ත පිරවටුම් ප්‍රමාණය පෙරදිනට සාපේක්ෂව 15ක් ගත්තත් පසුගිය දිනවලට සාපේක්ෂව නැත්නම් පසුගිය කාලේ අපි දැක්ක සුපුරුදු පිරවටුම් ප්‍රමාණයට වඩා පිරවටුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා වෙන්න එක හේතුවක්. හොඳයි අපි දැන් අවධානය යොමු කරමු අද දින තුල වැඩිම පිරවටුම් ප්‍රමාණයක් වාර්තා වුණ කොටස් විතර. පළවෙනි තැනගන්නේ ජෝන් කීල්ස් සමාගමේ කොටස සුපුරුදු ලෙස රුපියල් මිලියන 596.04ක පිරවටුම් ප්‍රමාණයක් අද දින තුල වාර්තා කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි තැනගන්නේ සම්පත් බැංකුවේ කොටස රුපියල් මිලියන 180.13ක පිරවටුම් ප්‍රමාණයකුත්, තුන්වෙනි තැනගන්නේ එක්ස්පෝ ලංකා සමාගමේ කොටස රුපියල් මිලියන 154.92ක පිරවටුම් ප්‍රමාණයකුත්, හතරවෙනි ස්ථානයේ විදිහට කමර්ෂල් බැංකුවේ චන්දබලයේ සහිත කොටස රුපියල් මිලියන 113.58ක පිරවටුම් ප්‍රමාණයකුත්, අවසාන වශයෙන් සිලෝන් ටොබැකෝ සමාගමේ කොටස අපිට දැක් ගන්න පුළුවන් ගනුදෙනු විදිහට අද දින තුල රුපියල් මිලියන 94.08ක පිරවටුම් ප්‍රමාණයකින්. ඒ තමයි අද දින තුල වැඩිම පිරවටුම් ප්‍රමාණයක් වාර්තා කරපු කොටස්. දැන් අපි අවධානය යොමු කරමු අද දින තුල වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු කොටස් අතර. පළවෙනි තැනගන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස අද දින තුල ගනුදෙනුලා තියෙනවා කොටස් මිලියන 35.35ක ප්‍රමාණයක්.
Yang dimana kita nggak nih, ekspor langkah sama agama kita, sir. Kota sembilan visi kita cuma atai nama ekspor mana itu. Tunggu ini kan yang dihadap, langkah development sama agama kita, sir. Berita kita nggak perlu dulu nih, sir. Kota sembilan atai cuma kayak ada ekspor mana itu. Yang masih bonus tanya yang dihadap, sira kabel sama agama kita, sir. Kota sembilan atai cuma bintu ai paha ekspor mana itu. Sahara sana sih, firma glass sama agama kita, sir. Berita kita nggak perlu uang. Ada di netula kan dulu nih dihadap, kota sembilan paha itu cuma atai nama ekspor mana itu. Itu mah adi netula, wedding mah kotas permainan ganjilunya kotas sebetulnya warta aja. Atteram metenah di adi netula wedding mah kotas permainan ganjilunya kotas lies tuh. Apa itu dagangan lebihnya nanti warta aja. Hanya kotas agama rupiah dahai mila matram itu pahala warta mana melanda pola mila yang mana tan melanda pola mila ganjilunya kotas. Ding atteram, ede penuna api itu adi netula mangkaling kata agarbu adi netula warta aja. Yang mana tan ganjilunya mulu kotas permainan gana kata agaradi. Mungkin kita lihat tuh, kapi penulisnya adi netula ganjilunya mulu kotas permainan ready villa tino. Perdana sahpeksho, namu pirodon pramane perdana sahpeksho pahal behalatina. Ini entening apede ganda puluan ngadhasa tamai. Adine tulah pirodon pramane perdana ta sahpeksho pahal bahinda. Kotas pramane mantan ganda puluan mulu kotas pramane kapiipin lese perdana sahpeksho ihelnya anda. Hetuah ganda puluan latine mangar kaling kiu agi rupiah dahai mila matam rasan na kotas kiala. Ini entering ede metana di satya panengi nama mukadat me lifestyle tina hamu kotas agma rupiah dahai mila matam ta pahal tamai wartaman mila matam pawatini. Mundai, itu tuh turut teka. Apik dengan apa nih? Mungkin rumah di sini tuh, apik dengan lembunya. Hemat tangan kapi penulis dengan lembunya. Widesi miladi ganu magi nu mikunun deser. Apik mulimnya apa nih? Mungkin widesi miladi ganu malta. Di sini tuh kapi penulis widesi miladi ganu mak apik dengan lembunya. Siya si sama agama chandra balai sahita kurasen. Di sini tuh widesi ganu si milteran tina rupiah mina nahaya desa mekai nawe ke berita agama ini kotas. Ewa gameai. Ikutasak milteran tina saman mila benny. Rupiah lasuai sata hatliya. Itu mah di sini tuh kapi penulis widesi miladi ganu mak warta agane kotas. Dengan apa nih? Mungkin rumah di sini tuh kapi penulis widesi Vikulma kuat tangan aku rasa sudah. Paling tidak kan nih, silon tobacco sama kami kota sir. Atteram melalui store, adi nih tulah, halus sama aja itu tulah tiennya. Perdina ulah pindah kini nanti, silon tobacco sama agama. Adi nih tulah vikulma melalui tiennya desi kan nanti. Upian mina nih hatta nama semua hatai nama ekor nak kami kotas. Ewak ini mai kota sak vikulma melalui tiennya samaan mila mina rupiah nama si panah. Ewak ini dewi tangan kan nih kapi pinnya desi vikulma kuat tangan melalui store. Hema solding sama agama kota sir. Upian mina le panas nama semua nama yang hatra ekor nak kami kotas adi nih tulah vikulma melalui tiennya. Ewak ini kota sak vikulma melalui tiennya samaan mila mina rupiah hatai. Ewak ini tuh mina tangan kan nih dialog sama agama kota sir. Rupiah mila tiennya 30 semua hatai pahar ekor nak kami kotas vikulma melalui tiennya adi nih tulah desi kan nanti. Ewa gimana? Kotasa kikunu melalui ini samaan mila benny. Rupiah lekola hai satu dah ya. Ya kami sebulan setahun kan nih. Komersial bank itu chandra balai sahita kotas sepuluh lese. Rupiah mila nih dahana manajer mana tunai hai ke batin agam ini kotas sabdi nih tulu kikunu melalui na. Ewa gimana? Kotasa kikunu melalui ini samaan mila benny. Rupiah hatta nama. Ewa kami mila istri pasien setahun kan nih. Komersial bank itu chandra balai sahita kotas. Rupiah mila nih hai desa mana tunai atak ke batin agam ini kotas sabdi nih tulu kikunu melalui na. Widesi kan nanti. Ewa gimana? Kotasa kikunu melalui ini samaan mila benny. Rupiah lekasi dahana. Ewak ini mahai manusia nih kan nih, royal ceramic sama agama kita sa, rupiah ni nih tunai sih menawai mahai kawatna agama kita sa, dini tulu bikunum mila dina, ewak ini mahai kita sa bikunum mila dina samaan mila begini, rupiah lasu hatai, sata anuai, saha alasan aja ini, abik dagangan peluang, sampat dengan kita sa, rupiah ni nih tunai sih mahai paha kawatna agama kita sa, dini tulu bikunum mila dina, ewak ini mahai kita sa bikunum mila dina samaan mila begini, rupiah lekas sih sih degai sata panah. Itu maya dini tulu kapi pinnya widesi vikunma, abis itu bahasa agane kotas. Dengan apa yang dana mukurma, dini tulu abis itu, dana galanya punya khususnya puat deser. Adini tulu abis itu kapu tak puat agane ma. Itu maya Softlogic Holding sama agama, bagaima? Ani lana Hotels and Properties PLC sama agama itu kotas. Atau mana transfer galah dina, wishlist segera ini nanti. Peranannya puru itu adini tulu maru galah tiennya ma. Oun kandilu emin tiba puruin. Muka dekat hehehu ini terhadap kawan ni, mewar sese matu disekian nama zaman mana kartu itu, adalah kartu mana mulai mewarta laba di dalam tiga sah, tamai aturama, ini dia na transfer kalau tiga mus place dekat, ni mesti kalau terbela itu, ini kartu mewarta kota sendal bolda, ini tentang CSC kira, laba no di mana tamai hehehu ini terhadap kawan ni, ini ni kota sendal mana, adi ni tamai mus place dekat transfer kalau tiga ni, ini tentang maru kalau tiga ni, ini aturama, ini tiri dan disekian prastar dekat, laki ni kota berapa ini mana ti, ni kota sendal, ini tentang ni Softlogic Holding sama agama mewar Anilana Hotels and Properties PLC sama agama kotas dekai mila ucap aja nih pasukiya kali, mana tang pasukiya masa hatra kau gay kali ini. Misalnya mana mitra di bawah penanya nanti Anilana Hotels and Properties sama agama kotas, mana tang ALHP.10 kene kotas, mila iya lah yang aku pinjam karena pasukiya masa hatra tu. Namun balan deh, make kotas, mana tang make kotas, mana tang sama agama muli kanga monoagi lakshana deh, mana tang monoagi moon warad deh gani gila. Terus mana, make deh gana awdani mukarana make kotas aja terus mana mila tak gani nih. Mewagi, mana tang? Ilu ma, ativenno ini haknya. Hari-hari, mede abodha keragat terang. Terima samagama kideram, samagame. EPS agi pawa, rina agi kedeng abodu. Tuna ka hatra kini am pawa tini nokadawa.
ඉතින් එතනින්ම ඔබ තේරුම් ගන්නද ඔබ මුදල් යෙදුවොත් ඒ මුදල් ආපසු ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ යොදවන මුදල ඇත්තටම ණය මුදලක් බවට පත් වෙනවා මේ සමාගමේ. මොකද EPS අගේ ඍණාගයක් වෙන නිසා. ඒ කියන්නේ ඔබට ප්‍රතිලාභයක් හම්බෙන්නේ නැහැ කොටසකින්. ඒක කොටසකට මුදල් ආයෝජනය කරාට ඍණාගයකට තමයි පත් වෙන්නේ. ඒ කියන්නේ ඔබ යොදවන මුදල එක කොටසකට ණය මුදලක් බවට පත් වෙනවා වගේ සමානයි. ඉතින් මේ දේවල් ඇත්තටම විශ්ලේෂණය කරා නම් මේ වගේ කොටස් ඇත්තටම තෝරාගන්නේ නැහැ. සහ මේ වගේ කොටසවල ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. ඔබගේ වටිනා මුදල් යොදවන්න. මොකද ඒකට හේතුව කොටසින්ද පුළ තවත් එහෙම නැත්නම් ලයිස්තුගත තවත් හොඳ සමාගම් තියෙනවා. ආයෝජනය කරලා නිසි කාලාවදී ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ කොටස් තියෙද්දි මේ වගේ කොටස් ඇත්තටම අපි දකිනවා. ඇත්තටම මේකට එක හේතුවක් වෙන්න පුළුවන්. අර මාකට් ලීඩර්ගේ මග පෙන්වීම. එහෙම නැත්නම් මාකට් ලීඩර් කෙනෙක් කියනවා වෙන්න පුළුවන් කවුරු හරි. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් කොටස් වල නායකයෙක් කවුරු හරි කෙනෙක් කියනවා වෙන්න පුළුවන් මේ කොටස හොඳයි මේ කොටස ආයෝජනය කරන්න කියලා ඇත්තටම ඇතුළාන්තයේ තියෙන දේ නොකිය. ඉතින් අන්න ඒ වගේ දේවල් නිසා ඒ වගේ අදහස් පිළිගැනීම නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් අතරම් බලන්න දැන් සල්ලි යොදවපු කොටස ගණන් නොවන පත්‍රපත් වෙලා තියෙන මොකද ඔස්ලිස්ට් එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. ඔස්ලිස්ට් එකට මාරු කරලා තියෙන්නේ. ඒ වගේම සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් හෝල්ඩින් සමාගමත් අතරම අපි දකිනවා මූල්‍යමය වාර්තාවලින් මුදල් හිඟකමක් මූල්‍ය අර්බුදය අපි දකිනවා. අතරම මෙවැනි කොටස් වල ආයෝජනය කරනවට වඩා මිට වඩා හොඳ කොටස් වෙනවා කොටස් වල ආයෝජනය කරනවා. ඉතින් ඒ දෙ සැලකිලිමත් වෙන්න ඕනේ මුලින්ම අපි ආයෝජනය කරද්දී අපි මුදල් යොදවන්නේ මොන වගේ සමාගමකටද කියලා. ඉතින් අතරම මේ දේ දැනගන්න ඔබට අවශ්‍ය උපකරණ මෙවලම් අඩංගු වීඩියෝ ඔබට අපේ YouTube channel එකේ දැකබලා ගන්න පුළුවන්. කොටස් වෙනකොට ජයගැනීමේ උපාය මාර්ග කියන playlist එක යටතේ. ඉතින් ඒ දේවලුත් බලන්න. එතකොට ඔබට තවත් මේ ගැන අවබෝධ වෙයි හරියට කොටසකට මුදල් යොදවන්න කලින් මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියන එක ගැන ඇත්තටම ඔබට අවබෝධයක් එයි හොඳ ඒ වීඩියෝ කීපේ බැලුවොත්. හොඳයි. පුවත්පත්ෙන් කතා කරන දිනේ ප්‍රමාණයි අපිට. අපි දැන් අවධානය යොමු කරන දින තුන කොටස් වෙනකොට හැසිරීමට. අපි ඊයේ දිනේදී කිව්වා වගේ අතරම ඔබ දකින්න ඇති කොටස් වෙන දුල සමසන නිලශකයේ ඉහළ යෑමක් ආරම්භයේ වටම අපි දැක්කා. ඉහළ යෑමක් අදිනේ තුල ඒ වගේමයි අපි නිර්දේශ කරපු කොටස් වලත් මිල ඉහළ යනවා අපි දැක්කා. ඉල්ලුම වැඩි වෙනවා දැක්කා තවත්. එතනින් අතරම රෙග්නිස් කොටස, ලංකා වෝල්ටයිල් කොටස, ඒ වගේම කැලිනට් අය කොටස විශේෂයි අපි දැක්කා. ඒ කොටස් වලට ඉල්ලුම වැඩි වෙනවා නිතරින්ම. ඒ වගේම මේ කොටස් වල පුළ හැසිරීම එහෙම නැත්නම් මේ බුලිෂ් ට්‍රෙන්ඩ් එක එට දිනෙත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එට දිනෙකවත් සමස්ත නිවැසකේ යම් කිසි ප්‍රමාණයකින් ඉහළ යෑමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් පළවෙනි පැයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් යම් කිසි විකුණුමක් එට දින තුළ. මොකද ඒකට විශේෂම හේතුව අද දිනේදී කොටස් වෙනකොට සමස්ත නිවැසකේ නතර වෙලා තින්නේ ඒකක 5299.54 කියන මට්ටම. ඉතින් අත්‍තරම ඔබට මේ තැන් තිරේදීසන් රූපරාමයෙන් දැක් ගන්න ලැබෙනවා ඇති. මෙතනදී බාධකයක් එදෙනවා සමස්ත නිවැසකේ. එහෙම නැත්නම් සමස්ත නිවැසකේට ඒකක 5400. ඉතින් ඒ බාධකයේ කියන්නේ ඇත්තරම විකුණුමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තැනක්. ඒ නිසා හෙට දිනේදී අපිට මුල් පැයේදී විකුණුමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලාභ ඊතු කර ගැනීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් විශේෂයෙන්ම දේශීය ආයෝජකයන්. ඉතින් ඒ දේත් මතක තබා ගන්න. නමුත් හෙට දිනේදී සමස්ත නිලැසකේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් ගනිමින් එහෙම නැත්නම් ඉහළ යෑමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ දේත් හිතේ තියාගෙන අපි අද දිනේට සමු ගන්නවා. මම හිතනවා ඔබ සියලු දෙනාට අද විශ්ලේෂණේ පැහැදිලි කියලා. ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම subscribe කරන්න. ඒ වගේම ඔබට අහබා එක් වෙන්න පුළුවන් Twitter වගේම Instagram හරහා. ඒ වගේම Facebook සමූහය වගේම Facebook පිටුව හරහා පහල description තීරුවේ තියෙන link හරහා. ඉතින් එහා සම්බන්ධ වී ඔබේ ආයෝජනය ශක්තිමත් කරගන්න, හොඳ ආයෝජකයෙකු වෙන්න, ඔබගේ CDS ගිණුමේ ශේෂය වර්ධනය කරගන්න, ලාභ සඳහා අවස්ථාවක් ගන්න, පාඩු සඳහා අවස්ථාවක් නොගන්න. ඉතින් ඒ දේ මතක් කරමින් ඔබෙන් සමු ගන්නවා අපි අද දිනේට. නැවතත් හෙට දිනේදී අද කොටස් වලදී ඔබ සියලු දෙනා හමු වෙන්නේ. ඔබට අයිබෝවන්.